हाय बुआ, सौख्य शारीरिक अध्यापने अट श्रेणी दुलस्सनी एकके विसिकिरीम इसव प्रगुण करमु। विसिकिरीम अनु स्वाभाविक क्रियाकारकम कि इदिनदा जीविते दी अपि विविधाकार वो विसिकिरीम सिद्ध करना। उदाहरणयक विदियट अंबगसक इदुनु अंबगेडियक दुटु विट ये कडा गैनीम संदहा पोल्लक ए देसेट विसिकिरीम करनु लबनवा। මලල ක්‍රීඩා වලදී ඉදිරියෙන් පැත්තෙන් ඉහළින් උපකරණ විසිකිරීම සිද්ධ කරනවා. ඒ සඳහා විවිධ ක්‍රීඩා ඉසව් කීපයක් අපට දකින්න පුළුවන්. විසිකිරීම ඉසව් වලදී උපකරණ භාවිතා කරන බැවින් ඒවා අපට අනුකූලදායක විය හැකියි. අප මුලින්ම හඳුනාගත යුතුයි උපකරණ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියන්න. उपकरण भावते प्रधान वशन गुरु अधीक्षण यात्रे पमना उपकरण विसिकिरीम सिद्धकान नौन देवगेम तमय अन्नायट हा तमाट हानिया नौन से उपकरण क्रीडा रंगनेम नैवत रंगनेम सिदुकिरीम इताम वेदग उपकरण विसिकिरीमे इद्रिय किसी तो नमति बवर तहौर कर गणीम एवगेम अति वग बलागत दया गुरुरागे विधान अणुव पमना विसिकिरीम हा नैवत रंगनेम सिदुकिरीम තවත් වැදගත් කරුණක්. එමෙන්න පළුදු උපකරණ භාවිතා නොකිරීම උපකරණ ඕනෑම අයෙකුට හිතමතේ ගැනීමට නොහැකිසේ සුරක්ෂිතව තිබීම විසිකිරීම් ඉසව්වලදී අනතුරුවලින් ආරක්ෂා වීමට ගත හැකි පියවර ලෙස දැකිය හැකි. දැන් අපි මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව විසිකිරීම් ඉසව් මොනවාදයි බලමු. මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව පිටි ඉසව් ගණයට විසිකිරීම් ඉසව් අයත් වෙනවා. ඒ අනුව විසිකිරීම් ඉසව් ප්‍රධාන වශයෙන් හතරක් අපට දකින්න ලැබෙනවා. ඒ අනුව විසිකිරීමේ ඉසව් වර්ගීකරණය පහත දැක්වෙනවා. කිරීම් ඉසව් ලෙස කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම හා මිතිය විසිකිරීමත්, ඒ යටතේ දැමීම් ඉසව්වක් ලෙස යකුළිය දැමීමත් සඳහන් කරන්න පුළුවන්. පාසල් මට්ටමේදී මිතිය විසිකිරීම කරනු ලබන්නේ නැහැ. දැන් අපි යකුළිය දැමීම් පිළිබඳව වැඩිදුරටත් කතා කරමු. මෙහිදී වැදගත් වන ප්‍රධාන කරුණක් වන්නේ ක්‍රීඩකයාගේ උපරිම දක්ෂතාවයේ පෙන්වීම සඳහා හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පැවති. ඒ අර්ථයේ ශක්තිය, වේගය, සමායෝජනය වගේ සාධක අපි වැඩි දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ තුලින් තමයි අපිට වැඩි දක්ෂතාවයක් පෙන්වුම් කිරීමේ හැකියාව ලැබෙන්නේ. යකුළිය දැමීම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපි මුලින්ම සලකා බැලිය යුත්තේ යකුළිය ග්‍රහණය කිරීම හා යකුළිය තබා ගන්නා ආකාරය පිළිබඳව දැන ගැනීම. ඒ අනුව යකුළිය ග්‍රහණය කර ගැනීමේදී අල්ල මත නොගෑවෙනසේ ඇඟිලි කෙළවරේ හොඳින් ගෑවෙනසේ තබා ගැනීම ඉතාම වැදගත්. මහපට ඇඟිල්ල හා සුළඟිල්ල යකුළිය රඳවා ගැනීමට ආධාරකයක් වශයෙන් තබා ගන්න පුළුවන්. මේ සම්බන්ධ කියමනකුත් ඔබට අහන්න ලැබිලා ඇති. පිරිසුදු අල්ලක් හා අපිරිසුදු බෙල්ලක් තමයි යකුළිය දැමීමේ ඉසව්වේදී අපිට දකින්න ලැබෙන්නේ. ඒකට හේතුව අල්ලේ යකුළිය ගෑවෙන්නේ නැති නිසා අල්ල පිරිසුදුව පැවතීමත් යකුළිය තබා ගැනීමේදී එය බෙල්ල ආශ්‍රිතව තබා ගන්නා නිසා බෙල්ල අපිරිසුදු වීමත් දකින්න ලැබෙනවා. හොඳින් දහනය කරගත් යකුළිය අනට පහළින් නිකට මුල බෙල්ල යට තබා ගත යුතුයි. ශරීරයට අංශක 40 පමණ කෝණයක් පවතිනසේ වැලමිට පිහිටුවා ගැනීම මෙහිදී ඉතාම වැදගත්. අපි දැන් බලමු යකුළිය හුරු වීමේ සරල ක්‍රියාකාරකම් කීපයක්. අංක 1 යකුළිය හුරු වීම සඳහා කළ හැකි අභ්‍යාසයක්. පාද මතක් ඈත් කොට යකුළිය නිවැරදිව ග්‍රහණය කරගෙන අපි ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ සංඥාවකට අනුව ඉදිරියට යකුළිය දැමීම. අංක 2 විදියට අපිට සලකන්න පුළුවන් පාද උරේස් මට්ටම තබාගෙන යකුළිය නියමිත ආකාරයෙන් ග්‍රහණය කරගෙන ධන ස්නවා පහත් නැවත ඉහළට එසවෙන විට යකුළිය මුදා හැරීම. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ එකතැන සිට යකුළිය දැමීම. අපි මේක බල ඉරියව්ව එහෙම නැත්නම් පවර් පොෂන් කියන අවස්ථාවට සමාන අවස්ථාවක් යකුළිය නියමිත ආකාරයෙන් තබාගෙන පාද උරිස් පළලට තබා ගැනීම කළ යුතුයි. එමෙන්න ධනෙස් මදක් නවමින් උඩුකය දක්ෂිණාවර්තව කරකවමින් දෙපා දිගහරින අතරතුර උඩුකය ඉදිරියට හරවමින් යකුළිය මුදා හරින අවස්ථාවක්. අනතුරු අපි කතා කරමු කවපෙත්ත විසිකිරීම කියන ඉසව්ව ගැන. ක්‍රිස්තු පූර්ව 770 ග්‍රීසි ඇතැන්ස් නුවර පැවති පළවෙනි ඔලිම්පික් උළෙලටද අයත් වූ ප්‍රධාන ක්‍රීඩාවක් ලෙස කවපෙත්ත විසිකිරීම හඳුන්වන්න පුළුවන්. මේ සඳහා මුලින් සඳහන් වූ යෝග්‍යතා සාධක ශක්තිය, වේගය, සමායෝජන හැකියාව ඉතාම ඉහළින් පැවතීම වැදගත් වෙනවා. කවපෙත්ත ග්‍රහණය කර ගැනීමේදී ඇඟිලිවල අවසාන පුරුක් වලින් කවපෙත්ත හොඳින් අල්ලා ගැනීම සිදු කරන්න ඕන.
තවපෙත්තේ ධාරය මත ඇඟිලි විහිදී පව මහපටගින්න තවපෙත්ත මත නිදහසේ තිබීම ඉතාම වැදගත් වෙනවා. හොඳයි අපි කවපෙත්ත විසිකිරීම පුහුණු වීම සඳහා සරල ක්‍රියාකාරකම් කිහිපයක් ඉටු කරන ආකාරය බලමු. පළමුව දබර ඇඟිල්ලෙන් මුදා හැරෙන පරිදි කවපෙත්ත පොළොව දිගේ පෙරලීම. කවපෙත්ත විසිකිරීමේදී මුදා හැරීම ඉතාම වැදගත් වන අතර මුදා හැරීම සඳහා අප බොහෝ විට සුලගින්න භාවිතා කරනවා දකින්න ලැබෙනවා. ඒ නිසා අපි මුලින්ම පුහුණු වෙන්න ඕන රබර් ඇඟිල්ලෙන් කවපෙත්ත භ්‍රමණය වෙන ආකාරයට උදාහරණ ආකාරය සඳහා සරල ක්‍රියාකාරකමක් තමයි ඔබ මුලින්ම දුටුවේ. දෙවන අවස්ථාව ලෙස කවපෙත්ත හොඳින් ග්‍රහණය කරගෙන අටේ ඉලක්කම සෑදෙන ආකාරයට අත චලනය කිරීම සිදු කරන්න පුළුවන්. මේ තුලින් අපි අපේක්ෂා කරන්නේ කවපෙත්ත අතේ හොඳින් ග්‍රහණය වී පවතින එක සහවුරු කර ගැනීම. එමෙන්ම තුන්වෙනි අවස්ථාව දබර ඇඟිල්ලේ මුදෑහන ලෙස කවපෙත්ත පැත්තෙන් ඉදිරියට විසිකරන අවස්ථාවක්. මේ ආකාරයෙන් අපිට මූලික වශයෙන් කවපෙත්ත විසිකිරීමට අදාළ ශිල්පීය ක්‍රමය ඉගෙන ගැනීමේ අවස්ථාව මෙම ශ්‍රේණියේදී ලැබෙනවා. අපිට මීළඟට දකින්න පුළුවන් කවපෙත්ත විසිකිරීම එකතැන සිට සිදු කරන ආකාරය. යව ඉරියව්වට සමාන අවස්ථාවක් ලෙස ක්‍රීඩකයා තමන්ගේ පාද නිවැරදිව පිහිටවාගෙන ශරීරයේ දක්ෂිණාවර්ත පිටුපසට කරකවා කවපෙත්ත ඉදිරියට මුදාහරණ අවස්ථාවක් මේ මගින් දකින්න ලැබෙනවා. අනතුරුව අපිට දකින්න ලැබෙන්නේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්ව. මෙම උපකරණ අතරින් බරින් අඩුම උපකරණය හෙල්ල. ඒ වගේම වැඩිම දුරක් විසිකිරීමට හැකි උපකරණය වන්නේද හෙල්ල විසිකිරීමයි. හෙල්ල විසිකිරීමේදී ප්‍රධාන වශයෙන් හෙල්ල ග්‍රහණය කරගන්නා ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය ලෙස මහපට ඇඟිල්ලෙන් හා දබර ඇඟිල්ලෙන් ග්‍රහණය කර ගැනීම. එම ක්‍රමය ඇමරිකන් ක්‍රමය ලෙසද හඳුන්වනු ලබයි. දෙවෙනි ක්‍රමය ලෙස මහපට ඇඟිල්ලෙන් හා මැද ඇඟිල්ලෙන් ග්‍රහණය කරගන්නා ආකාරය. එම ක්‍රමය පින්ලන්ත ක්‍රමය ලෙස හඳුන්වයි. සෙල්ල විසිකිරීම පුහුණු වීම සඳහා සරල ක්‍රියාකාරකම් කිහිපයක් අපිට සිදු කරන්න පුළුවන්. ඒ අනුව මීටර් 5ක් පමණ ඈතට සෙල්ල විවර්ධිව ග්‍රහණය කරගෙන ඉදිරියට විසිකරන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි ඉදිරියෙන් ඇති ඉලක්කයක් වෙත හෙල්ල විසිකිරීම. මේ තුළින් අපි අපේක්ෂා කරන හෙල්ල පොළොව හා ස්පර්ශ වෙන ආකාරයට මුදා හැරීම පුහුණු වීම. ඒ වගේම තමයි දෑතින් අල්ලාගත් හෙල්ල පිටුපසට නැවි වේගෙන් පොළොවට ඇනෙන්නේ දමා ගැසීම. මෙන්න මේ වගේ සරල අභ්‍යාස කිහිපයක් අපිට සිදු කිරීම තුළින් හෙල්ල විසිකිරීමට අදාළ මූලික දක්ෂතා දියුණු කරගන්න පුළුවන්. අපි ඉදිරි වසරවලදී මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරනවා. එකතැන සිට හෙල්ල විසිකිරීම සිදු කිරීම සඳහා අපි හෙල්ල දමන දිශාවට මුහුණලා සිටිය යුතුයි. දකුණු අතින් හෙල්ල විසිකරන විට දකුණු පාදය පිටුපසින් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අත පිටුපසට දිගහැර හිසට ඉහළින් හෙල්ල අපි සිදු කිරීම කළ යුතුයි. එම අවස්ථාවේදී අපි හෙල්ල මුදාහරින විට දකුණු පාදයේ ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් ප්‍රධාන විසිකිරීම් ඉසව් තුනක් ගැන අපි කතා කරා. අනතුරුව අපිට ඉදිරි වර්ෂවලදී මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් වැඩි දුර ඉගෙනීමට අවස්ථාව ලැබේ. අවසාන වශයෙන් ඔබට දැනුවත් කරන්න තියෙන පාසල් මට්ටමේදී සිදු කරන්නේ නැති මිටිය විසිකිරීමේ ඉසව්ව සම්බන්ධයි. එතකොට මිටිය විසිකිරීම කියන්නේ ඉතාම ශිල්පීය ක්‍රමයෙන් ඉහළ දක්ෂතාවයක් පෙන්වුම් කළ යුතු ක්‍රීඩා ඉසව්වක්. එම නිසා තාමත් ලංකාව තුල පාසල් මට්ටමේ මෙම ක්‍රීඩාව සිදු කරන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි කතා කරේ විසිකිරීම ඉසව් ගැන. විසිකිරීමේ ඉසව් ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ගැන කතා කරා. කවපෙත්ත, සෙල්ල, මිටිය හා යගුලිය දැමීම කියන ප්‍රධාන ඉසව් හතර සම්බන්ධ. අපි මෙම විසිකිරීම ඉසව් වලට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග නැවත හමු වෙමු. ස්තුතියි.